මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම ගුරුරුන් සඳහා විශේෂ ස්ථානයක් හිමිවනවා. ඒ පිළිබඳ ඉතිහාස කතා ඕනෑතරම් පවතිනවා. කෙසේ වුවද යුනෙස්කෝ ආයතනය හා ලෝක කම්කරු සංවිධානය එක්ව ලෝක ගුරු ප්‍රඥප්තියට 1966 වසරේ ඔක්තෝබර් 5 වනදා අත්සන් තැබුවා. එම දිනය සිහිපත් කරමින් සෑම වසරකම ඔක්තෝබර් 5 වනදා ලෝක ගුරු දිනය සැමරෙනවා. මෙවර ගුරු දිනයේ තේමාව වී ඇත්තේ ගුරු හඬ අගය කිරීම අධ්‍යාපනය සඳහා නව සමාජ ගිවිසුමක් කරා යන්නයි. සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක් සපයමින් පාසල් දරුවන් වෙනුවෙන් දිවා රාත්‍රී දෙකේම කැපවෙන අපූරු පාසලක් පිළිබඳ අම්පාර මහෝය ප්‍රදේශයෙන් වාර්තා වනවා. කී වසරද පුති? 12 වසර. සස්පෙල්. ඔව්. දැන් වෙලාව කීයද? 8:30. කීයද ඉස්කෝලේ පටන් ගන්නේ? රයි ඉස්කෝලේ. හවස 6ට කීයද පටන් තියෙන්නේ? වරාපිටිය විදුහලේ ගුරුරුන් මෙසේ දිවා කාලයේ සාමාන්‍ය පරිදි පාසල පවත්වා සවස 6 සිට රාත්‍රී 12 දක්වා රාත්‍රී පාසලක් ක්‍රියාත්මක කරනවා. ඒ අපස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන් සඳහායි. ගුහාවෙහි ඇති වූ වසංගතයක් හා බැඳී පවත්නා බැව් ෂයමි මොතකියෝ විසින් වැඩි දුරටත් දක්වයි. හවස 6 ඉඳලා රෑ 12 වෙනකන් අපෝ හෙට උදේ ඉස්කෝලේ තියෙනවා. මෙහින ළමින් තියෙන ප්‍රශ්නේ තමයි ඉගෙන ගන්න බැරි ගන්න පහසුවක් නැති එක. එතකොට වෙන මාර්ගයක් ඇත්තෙත් නැහැ මේ කොල්ලන්ට. ටියුෂන් යවන්නත් බෑ. ටියුෂන් යවන්න බෑ, සල්ලි නැහැ. ඊපස්සේ බස් එක යන බස් කුටි නැහැ. මේගොල්ලන් තියෙන එකම ක්‍රමය ඉගෙන ගන්න එකනේ. අපේ වත් වැඩේ වෙන්න ඕනේ ඒගොල්ලන්ට උගන්වන්නේ. ඒ කියන්නේ අපේ මහන්සි එක තමයි ළමයි ටික පාස් කරනවා, පාස් වෙන නැත්නම් ෆේල් වෙනවා. සරුත් ඉස්කෝලේ, නියෝජ්‍ය විදුහල්පතිතුමාත් ඉස්කෝලේ, ළමයිතුත් ඉස්කෝලේ. මෙහෙම කැපකිරීමක් කරන්න හිතුනේ. ගරෙන් අපිට කිලෝමීටර් 25ක් විතර ඈතට යනකොට හුදකලා වෙච්ච දරුවෝ ටිකක් ඉන්න තැන. ඉතින් දැන් අපි කැපෙන්නේ නැතු කවුද කැපෙන්නේ? අම්මලා තාත්තලාත් ඔක්කොම ගොවියෝ. ඉතින් ඒ නිසා අපි සලකනවා මෙයාලට යන්න තියෙන එකම දේ තමයි අධ්‍යාපනය. විද්‍යාලයට පානීය ජලය නොමැති අතර ගම්මානයේ ජනතාව එක්වේ දැඩි වෙහෙසක් දරමින් ජලය සපයා දීමට ක්‍රියා කරනවා. ඇතැම් දරුවන්ට පාවහන් පැළඳීම සිහිනයක් වී ඇති බවයි උදැසන පාසලට පැමිණෙන දරුවන් දකින විට පෙනියන්නේ. කෙසේ වුවද මෙම පාසලේ ගුරුවරුන් හැකි අයුරින් දරුවන්ගේ කටයුතු වලට උපකාරී වීම සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක්. නර්තනයේ ප්‍රධාන වෙනවා.